ඉතින් ඒක ඉම්පෝටන්ට් අනිත් එක තමයි තම ෆේලිය ෆේල් වෙලා තියෙනකොට ෆේලියර්ස් ආර් ග්‍රේ මගේ අම්මා කියනවා මට මොකද ෆේලියර්ස් ආර් ග්‍රේ මොකද ස්ටෙපින් ස්ටෝන්ස් ටු මොකද්ද පිලර්ස් මොකද කියනවා මගේ මවතුමිය ඒ කාලේ එක එක අපිට ඔය එක එක කියනවා මොකද්ද පිලර්ස් ඔෆ් සක්සස් ඈ පිලර්ස් ඔෆ් සක්සස් අනේ මවතුමිය මගේ ඉන්ස්පිරේෂන් එකක් මගේ පවර් එකක් මේ හැම එක්කෙනෙක්ම ජීවිතේ පිටිපස්සේ කවුහරි ඉන්නවා මගේ ගුරුදේවයන් වහන්සේලා මගේ මවතුමිය මට ඔය පොයින්ට්ස් ටික කියන්න ඕනේ දෙමව්පිය ගැනත් ළමයි තින්න හින්දා කොහොමරි මේ කියාගෙන ආපු එක කියන්නම් මේ ඔහොම නේ මම බ්ලැක් අවුට් එකේ මේ නිෂ්ණ නැවතු ගමම්ම එනවා නිකන් ඒක මට ට්‍රෙන්ඩ් එක මෙයා වෙනවා just telling මේ මහත්ත නේ නෝල්ල තමයි හොඳ කොහෙද මම හිටියේ දැන් කොමරකට කියාගෙන ආවේ හරි නෑ දඟුලිමාල ගැන නේද ඒ කියන්නේ එතන අඟුලිමාල මේ මේක මට අයිති නෑනේ පින්වතනි මේක හේතුඵලෙන් ආපු මොලයක් තියෙන්නේ ඇඟපතක් ඒක හිතින් කන්ඩිෂන් එකක් මම අප්සෙට් වෙන්නේ නෑ එහෙම මියන් අප්සෙට් වුණාම තවත් අමතකයි කොහොම හරි මේ ඒ අර පොසිටිව්ලි හිතන එක ඉම්පෝර්ට් නා මම දැන් මතක් වෙනවා දන්නවද මං කිව්වේ අර ෆේලියර්ස් ආ පිලර්ස් ඔෆ් සක්සස් මේක වෙරි ඉම්පෝර්ටන්ට් පින්වතනි දන්නවත් දන්න එපෙන්ඩිසයිටිස් වලට මොකද අර නර්ව් එකක් තියෙන ඩොක්ටර්ස්ලා ඉන්නවා ඇති මේ නේද ඉන්නවද කොට ඩොක්ටර් මෙඩිසින් ස්ටඩි කරන අය හරි ඩොක්ටර්ස්ලා ඇතර මගේ පවුලෙත් මේ අම්මගේ පැත්තේ ඔක්කොමලා ඩොක්ටර්ස්ලාද සීආයම මට කියන්න කැමති නෑ කවුද කියලා ඒක හොඳ නෑ හැබැයි කොහොම හරි ඒගොල්ලෝ කොහොම ඩොක්ටර්ස්ලා බැදී මම ඒගොල්ලෝ හැබැයි එයානම් ප්‍රතිපත්ති ගරුකයි ඒ කාලේ ප්‍රැක්ටිස් ප්‍රයිවට් ප්‍රැක්ටිස් ගැන කියලා ලියලා තියෙනවා මට මතකයි ඉට්ස් අ කෝලින් කියලා කියනවා ඉට්ස් නොට් මේ කියන්නේ එන ඩොක්ටර්ස්ලට මොන හරි මෙසේජ් එකක් තමයි ඊළඟ කොහොම හරි මේ බැංගලෝර වල එක ඩොක්ටර් කෙනෙක් සර්ජන් කෙනෙක් එයා තමයි මේ හොයාගත්තේ මේ මොකද්ද මන් දන්නේ නර්ව් එකක් ඒ ඔපරේට් කරනකොට මැරෙනවා ඒක කැපෙන කැපිලා ඒක සෙපරේට් කරන එක නේ මේවා කරන්න මේ ඒ ටෙක්නික් එක මොකක් හරි හොයාගත්තපු සර්ජන් තුන් පාරක් මේ හතර පාරද්ද කොහෙද මේ MBBS එක ෆේල් වෙච්ච කෙනෙක් පින්වතුනි. ඉතින් ෆේල් වෙන මොකද පින්වතුනි පාස් වුණාම එකපාර ඔය මොනවාරි ලක් එකකින් හරි චාන්ස් එකකින් පාස් වෙන්න ඇති. ඒක මාස්ටර් කරන්නේවත් නැතුව හරි සබ්ජෙක්ට් එක. ෆේල් වුණාම මොකද වෙන්නේ? තමන්ගේ සබ්ජෙක්ට් එක හොඳට මාස්ටර් කරනවා. ඉතින් ලයිෆ් එකක් ෆේලියර්ස් තියෙනකොට තමන් ලයිෆ් එක මාස්ටර් කරනවා. ඒක ගණන් ගන්න එපා. ඒව අනිවාර්යයෙන්ම තමයි මේව දැනගන්න ඕනේ මේව හොඳට අඳුරගෙන ටග් ගාලා මොකක් හරි නෙගටිව් ෆීලිං එකක ඉන්නකොට අයින් වෙන්න ඕනේ ඒක වැඩි වෙලා තියෙන්න දෙන්න අරකයි ඒතර ඇඟේ විස හැදෙනවා එහෙම ඉන්නකොට ලෙඩයි කියලා හිතන එක තමයි ලොකුම ලෙඩේ පින්වතුනි ඉතින් මේ ටික ඉම්පෝර්ටන්ට් ඕවා දැනගන්න එක ඕනේ පින්වතුනි ලොකු මොන භාවනාවක් කරන්න ඉස්සලා තමන් කොහමද හිත අවුල් කරගන්න නැතු ඉන්න එක නිකන් බේසික් විදියට ඒක පුරුදු වෙන්න ඕනේ. එimhe හිතනකොට තමන් සක්සස්ෆුල් වෙනවා. තමන්ට කොන්ෆිඩන්ස් එක එනකොට ඩ්‍රයිවිං ෆෝස් එකක් එනවා ජීවිතේ ඕන දෙයක් ඉෂ්ට කරගන්න. මට කැමති කියන්නේ තරුණ කට්ටියත් ඉන්න හින්දා computers can hear me thi man eka repeat ela tiyena mage mokadda danagannone mona hari danaganna hithata enawada kawwari wede tiyena kattiya passe godak inna israhin aya dan man hitane aam passe thamai poddak mehema me danagan labune me swami mahansa kenek wedala mehema kiyala neda mokak hari chutta chutta cutting kata man kiywa mehemai maath hithana me widiyata mage loku umanawak tiyena satyanta pita wenda eka අදිෂ්ඨානය මං හිතානිනවා ඒ සුදුසු කට්ටිය අනිවාර්යයෙන්ම හම් වෙයි මම ලංකාවෙත් ඔය 2012 දී තමයි පබ්ලික් එකට ආවේ පින්වතුනි ඒ එන ඔය හිමාලයේම ඉඳලා ඔහම එනකොට අවිල්ලා එකත් උනේ හම්බෙන් කියන්නේ සීට්ස් 60ක් තිබ්බේ දැන් මිනිස්සු මෙහෙම ඉඳගෙන ඉන්නවා උදේ ආවම 8ට හැන්දෑව 8 වෙනකල් ඉන්නවා ඉතින් මම බැලුවා මේ කතා කරනකොට මිනිස්සුන්ට ශාන්තියක් එනවා නම් මම මේ මෙඩිටේෂන් ප්‍රෝග්‍රෑම් එකක් කරා නම් කොහොමද කියලා තමයි දවස් 3කින් පස්සේ 4ට එහෙම දිනනවා කියලා මේ කැපකරුට කිව්වා. ආපු කටට කියන්න හම්දුරු හම්බෙන්න එපා. ඉතින් එදා තමයි පටන් ගත්තේ. ඒතරම අවුරුදු 40යි.
මිනිස්සු ඉතින් එනවා 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 පෝස්ටරයක් එහෙම නැතුව මෙහෙම එන්න පටන් ගත්තා. කොහෙන් එනවද දන්නේ නැහැ කොළඹවට. කටින්ගට ගිහිල්ලා මොකක් හරි ඔන්න ඔහම තමයි මේ පබ්ලික් එකට එන්න පටන් ගත්තේ. ඒත් මම ගියාව කායි කැලේට ගියා. ආයෝමම මේ තාමත් යනවා මන්ද මේ මේ කිවුරුනන් පස්සේ ම ආයි වඩිනවා. ඒ කෛලාශ වලට වඩින්න හරි දෙකක් තියෙනවා ට්‍රයිස් චොයිස් එකක් ගන්න. එක්ක කැලේ යාල හරි එහෙම තැන්වල. ඉතින් මගේ මොකද්ද මොකක් හරි දැනගන්න ආසාවක් තියෙනවද? මට කම්පියුටර් ස්කෑන් එහෙම කියන්නත් කැමති පොඩි දේවල් ටිකක් බලමු නිකම් පොඩ්ඩක්. මෙතනට පිංගුතුනට වමනා උත්තරයක් ලැබෙන විදියට මොකක් හරි. මොකක් හරි කාට හරි දැනගන්න වගේ හිතට එනවද මොන හරි සයිමන්සකින් ධර්මය ගැන? මම ධර්මයටත් එන්න බලන්නම් කොහොමද නිවන අවබෝධ කරන්නේ. හැබැයි නිවනට බාධා කරන ඒවා තමයි මම මේ චුට්ටක් ටච් කරන් යන්නේ. මම මේ පොයින්ට්ස් ටික කියන ගොඩක් කට්ටි ඉන්න හින්දා මෙතන ඒගොල්ලන්ට ඒ කරුණු ටිකක් දැනගන්න එක වටිනවා. පිංගුතුනේ අපේ ජීවිතය සාමාන්‍යයෙන් මඩේ දානවා වගේ වෙනවා. දැන් මගේ ඕගනයිසර්ලට ආයි එන්න පුළුවන් ස්වාමීන් වහන්සේ මේ YouTube එකෙන් මේක දැන් දවස් මාස කීපයකට දෙක තුනකට ඉස්සර තමයි ඔය අවසරය දුන්නේ.